දැන් ඔබට හිතෙන්න පුළුවන් උඹලා ෆයිල් නම් පෙන්නවා කොබන් ඊට පස්සේ ෆයිල් වල මොකද උනේ ඊව කොහෙද තියෙන්නේ මොකද වට කොරන්නේ ආ පොඩි පොඩි කැලක් කියනවනේ ඒ ෆයිල් වලට අදාළව නඩු දාලා තියෙනවා 42ක් හැබැයි ෆයිල් තියෙනවා 400 ගන්න ඒවට අපිට නඩු ගන්න බෑ දැන් බලන්න මේ ආණ්ඩු ආවේ රනිල් අල්ලන්න මහ බැංකුව මහ දබල් හොරා කාපු පට්ට හොරා රනිල් එහෙම නේද පොහට්ටුවෙන් කිව්වේ බන්දුල ගුණවර්ධනගේ පෝස්ටර් වල ගැහුවෙත් මහ බැංකුව මහ දබල් හොරා කාපු රනිල් ව හෙලිදරව් කරපු බන්දුලු ගුණවර්ධන දිනවම අඩේම පෝස්ටර් ගැව්. ඉතින් ඒකත් ඇත්ත. දැන් මේ ආණ්ඩුව ආව රනිල් අල්ලන්න. රනිල් ඇවිල්ලා ආණ්ඩුව ඇල්ලුවා. දැන් අනිපැත්ත නුනි. ආන්ද මුන්දින්න යාළුවෝ කියන එක හොඳටම ඔප්පුවලා තියෙනවා. දැන් එනම් බං අපි මේ ෆයිල් මේ එක එක ආයතන වලට තැම් වලට ෆයිල් බාග දුන්නට ඒ ෆයිල් වලට නඩු වැටෙනවද? වැටින්නේ බං. අපි මේවා දිගට හරහාට අදිනවා මේ මාධ්‍යලුනුත් අදිනවා. අදින එකෙන් බේරෙන්න මුන් කතා වෙලා මොකද්ද කරන්නේ අන්න කල් මරලා මරලා අධිකරණ ඉදිරිපත් කරන වාර්තාවක් අධිකරණෙත් මේ කවුරුදු ගණන් අදිනවා අදින්න වෙන විදියට මේක ඉදිරිපත් කරන්නේ අන්තිමට මොකද්ද වෙන්නේ නිදස්කොට නිදහස් තේරුණා නේද ඕකනේ වෙන්නේ දැන් බාන මල්වානි ගියක් තියෙනවා කවුද අයිතිකාරයා බැසිල් හැබැයි බැසිල් ගෙනෙමේ හැබැයි බැසිල් ගෙනෙමේ නඩු වැටුණා නඩු අහක අයිතිකාරෙක් නැ නා අයිතිකාරෙක් නැත්තම් අඩි ගංකු රජයට ඕක පවර ගං අයිතිකාරෙක් නැති ගියා නඩුත් නැති මොකක්වත් නැති ගියා දැන් කිසි කේස් එකක් නැ රජයට ගන්න පුළුවන් ගන්න නැ ඇයි අයිතිකාරෙක් ඉන්නවා කවුද අයිතිකාරයා බැසිල් හැබැයි නීති හමුවට ගියපහම අයිතිකාරයෙක් නැ ඇඩ්‍රස් නැ මාරු නේද දැන් හිතා ගන්න පුළුවන් ඕ මොයි ෆයිල් වලට වෙලා තියෙන්නේ බං ඕක